දැසනක්. දැසනක්. හරි. පටන් ගන්න ඉස්සෙල්ලා ජිනරාජ විද්‍යාලයේ විදුහල්පතිතුමා එම් එම් තිලකරත්න මහත්මයා ඇතුළුව ගුරු මණ්ඩලයත් ආදි ශිෂ්‍ය සභාපති තුමා ඇතුළුව සහය දැක්වූ කාර්ය මණ්ඩලයත් ඊට අමතරව අද දවසේදී මෙතන ජිනරාජ විද්‍යාලයට අමතරව පැමිණලා සිටින ශාන්ත ජෝසප් විද්‍යාලයේ ගුරු මහත්මීන් ජිනරාජ බාලිකා විද්‍යාලයේ වික්‍රමබාහු ජාතික පාසලේ ගම්පොළ බෞද්ධ විද්‍යාලයෙන් ගංගසරපුර විද්‍යාලයෙන් සහ අනුරුද්ධ කුමාර ජාතික පාසලෙන් පැමිණි ඔබ සියලු දෙනාවම සාදරයෙන් පිළිගන්නවා. අද මේ දවසේ අද සෙනසුරාදා දවසක් සෙනසුරාදා දවසේ අපේ මේ වැඩමුළුවට සහභාගී වුණු මෙතනට පැමිණියට ඔබ සැමට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද මේ ටොයිට ලංකා ආයතනයේ අපිට මේ අවස්ථාව ලබා දුන්නාට ඔයගලන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. එතකොට දැන් නංගිල මල්ලිලා දන්නවද අද අපි මොකටද මෙතනට ඇවිල්ලා තියෙන්නේ කියලා? මොකටද ඇවිල්ලා තියෙන්නේ? චිත්‍ර අඳින්න. මොනාටද චිත්‍ර අඳින්න කියලා දන්නවද? කොක්කෝ ඔව් කියන කට්ටිය කවුද දන්නේ? ආහරි මේ ඉස්සරහින් නංගියා මොකටද ඇවිල්ලා තියෙන්නේ? සිහිනකාරය චිත්‍ර තරඟ ගැන ඔයගොල්ලෝ අහලා තියෙනවද? අහලා තියෙන කවුද? අතස්සන්න. ආ ගොඩක් අහලා තියෙනවා නේද? අහලා නැත්තේ කවුද? හරි. දැන් අහලා තියෙන කට්ටියටයි අහලා නැති බබාලා ඔක්කොමලටයි අපි චිත්‍ර අඳින්න කලින් මේ චිත්‍ර තරඟ මොකද්ද කියලා ඔයගලන්ට චුටි විස්තරයක් දෙන්න. එතකොට දැන් මේ චිත්‍ර තරඟය පවත්වන්නේ ටොයෝටා ආයතනයේ. දැන් මම ටොයෝටා ලංකා ආයතනය ගැන කියන්න ඉස්සෙල්ලා ඔයගලන්ට චූටි විස්තරයක් දෙන්නම් අපේ ජාත්‍යන්තර මව සමාගම ගැන. දැන් ටොයෝටා ආයතනය අපි පටන් ගත්තේ 1937. ඒ කියන්නේ දැන් මේ දැන් ගොඩ කාලයකට කලින් ජාත්‍යන්තර ජපානයේදී ටොයෝටා මෝටර් කෝපරේෂන් කියලා ජාත්‍යන්තර අපේ මව සමාගම පටන් ගත්තා. එතකොට දැන්නේදී ලෝකයේ ලොකුම විශාලතම වාහන නිෂ්පාදනය කරන සමාගම තමයි ටොයෝටා ලංකා සමාගම. එතකොට ටොයෝටා මෝටර් කෝපරේෂන් එක කියන්නේ. එතකොට දැන් අපි ඇවිල්ලා ඉන්නේ ටොයෝටා ලංකා ආයතනයේ. ඒ කියන්නේ ලංකාවේ ටොයෝටා ආයතනයක් තමයි අපි ඇවිල්ලා ඉන්නේ. එතකොට දැන් මේ ලංකාවේ ටොයෝටා ලංකා ආයතනයේ ලොකුම සමාජ සත්කාර වැඩපිළිවෙලක් ලෙස තමයි අපි ටොයෝටා සිහිනකාරී චිත්‍ර තරඟය පවත්වන්නේ. එතකොට ටොයෝටා සිහිනකාරී චිත්‍ර තරඟය දැන් ටොයෝටා සිහිනකාරී චිත්‍ර තරඟය අපි දැන් මෙතන ඉන්න බබාලා ඔක්කොම අවුරුදු 15ට අඩුයි නේද? හරි. එතකොට අපේ ටොයෝටා සිහිනකාරී චිත්‍ර තරඟය අවුරුදු 15 ඇතුළුව 15ෙන් 15 බබාලට තමයි සහභාගී වෙන්න පුළුවන්. එතකොට මේ චිත්‍ර තරඟය වයස් කාණ්ඩ 3ක් යටතේ අපි පවත්වනවා. 8ෙන් 15. එතකොට දැන් මෙතන අවුරුදු 8ෙන් 15 බබාලා ඉන්නවද? කොහොමද 9ෙන් 15 බබාලා? 8 ලබලා නැහැ නේ තාම. හරි. එතකොට ඕගොල්ලෝ ඇඩ් වෙන්නේ පළවෙනි වයස් කාණ්ඩෙට. එතකොට අපේ දෙවෙනි වයස් කාණ්ඩය 8ත් 11ත් අතර. තුන්වෙනි වයස් කාණ්ඩය 12 15 අතර. එතකොට මේ වයස් කාණ්ඩය යටතේ තමයි අපි චිත්‍ර තරඟය පවත්වන්නේ. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් දැන් මේ චිත්‍ර තරඟය ලෝකයේ පැවැත්වෙන්නේ 11 වෙනි වරට. ලංකාවේ චිත්‍ර තරඟය පැවැත්වෙන්නේ 6 වෙනි වතාවට. ලංකාවේ පැවැත්වෙන්නේ කී වෙනි වතාවටද? 6 වෙනි වතාවට. දැන් අපි මේ කරන්නේ 6 වෙනි ටොයෝටා සිහිනකාරී චිත්‍ර තරඟය ලංකාවේ. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් මේ චිත්‍ර තරඟය මේ පටන් අරගෙන චිත්‍රය බාර ගන්න අන්තිම දවස ජනවාරි 31 වෙනිදා. කවදද? ජනවාරි 31. එතකොට ඔයගොල්ලෝ චිත්‍ර අඳිද්දී අපිට චිත්‍ර ඇඳලා අපිට ජනවාරි 31 වෙනිදාට කලින් හැම අවුරුද්දෙම චිත්‍ර එවන්න ඕනේ.
දැන් අපේ හැම චිත්‍ර තරගයකටම තේමාවක් තියෙනවානේ. දැන් අපේ මේ ටොයටා සින්න කාර්ය චිත්‍ර තරගයේ තේමාව කවුරුත් අන්නවද? ඔබලා දන්නේ නැද්ද? හරි. අපේ ටොයටා සින්න කාර්ය චිත්‍ර තරගයේ තේමාව වන්නේ අනාගතයේ මැවෙන අපේම සින්න කාර්ය. මොකද්ද? අනාගතයේ මැවෙන අපේම සින්න කාර්ය. අන්න හරි. ඒතර අපි ඕගලන්ගේ බලාපොරොත්තු වෙන්නේ දැනට ලෝකේ තියෙන වාහනයක් නෙමෙයි. දැන් ඕගොල්ලෝ හැමදාම මේ පාරේ එහෙම යනකොට ඕගොල්ලෝ දකිනානේ කාර්, වෑන්, බස්. එතකොට ගුවනින් යනවා, ප්ලේන් යනවා, නැව් තියනවා නේද? දැන් ඒ වාහන අපි හැමදාම දකින වාහනේ නේද? අපි ඕගලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ටොයටා සිහින කාර්ය චිත්‍ර තරගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ දැනට ඕගොල්ලෝ දැකලා තියෙන වාහන නෙමෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ ඕගලන්ගේ නිර්මාණයක්. ඒ කියන්නේ දැන් නැති අනාගතයේදී ඕගොල්ලෝ හිතන විදිහට මොන වගේ වාහනයක් තියෙන්න පුළුවන්ද කියන දේ තමයි අපි ඕගලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් උදාහරණයක් වශයෙන් දැන් මේ කාර් එක මේ චිත්‍රය දැකලා තියෙනවද කවුරු? කවුරු දැකලා නැද්ද? ටීවී එකේ එහෙම ඔයගොල්ලෝ දැකලා නැද්ද? දැකලා තියෙනවද? හරි. දැන් මේ චිත්‍රය තමයි 2015 වසරේ ලෝකෙම පළවෙනි වයස්කාරයේ පළවෙනි රන් සම්මානය දිනපු චිත්‍රය. දැන් මේ චිත්‍රය ඇන්නේ අපේ ලංකාවේ ඔයගොල්ලෝ වගේම චූටි නංගියෙක්. මේ නංගී අවුරුදු 8න් 15 වයස් තරනේ 2015 ලෝකෙම ප්‍රථම ස්ථානය දිනනවා. එතකොට එයා මේ චිත්‍රයක නම දුන්නේ Toyota Alphabet Universal Language Car කියලා. ඒ කියන්නේ එයාගේ කාර් එකෙන් කරන්නේ දැන් මේ වගේ කාර් එකක් ඕගොල්ලෝ පාරේ එහෙම දැකලා තියෙනවද යන්න? දැකලා තියෙනවද? නෑ. කවදාවත් දැකලා නෑ නේද? එතකොට දැන් මේ නංගී කිව්වා जपान भाषा में कथा करानी मे वाहन මම මේ වාහනේ මෙතනට ඇවිල්ලා ඔයගලන්ට කතා කරා නම් මම ජපානේ කතා කරත් ඔයගලන්ට තේරෙන්නේ සිංහලෙන්. ඒතර එයා මේ වාහනේ කරන්නේ ඕනම භාෂාවක්. ඒ භාෂාව කියන දේ මේ පැහැදිලි කරලා අපිට තේරෙන භාෂාවෙන් ඔයගලන්ට අහන්න සලස්වනවා. එතකොට ඒ වගේම දැන් මිනිස්සු කතා කරනවා වගේම එයාගේ වාහනේ සත්තු කතා කරන ඒවත් අපිට තේරෙන විදිහට තමයි එයා මේ වාහනේ ඇඳලා තියෙන්නේ. එතකොට මේ වාහනේ ඔයගොල්ලෝ දැකලා තියෙනවද කවදාවත් පාරේ එහෙම යනවා? කවුරුත් දැකලා නැහැ. දැකලා නැහැ. හරි. ඔව්. දැන් මේ වාහනේ අපේ ලංකාවේ චූටි මල්ලිය කැන්දේ නඳුන් හේසල කියලා මේ වාහනේ ගිය අවුරුද්දේ කියන්නේ 2016 වර්ෂයේ ටොයටා ජාත්‍යන්තර තරගයේ හොඳම චිත්‍ර 34ට තේරෙනවා. ඒ කියන්නේ ලෝකේ රටවල් 85කින් මේ චිත්‍රය තේරුණා හොඳම චිත්‍ර 30 ඇතුළට. එතකොට මේ චිත්‍රෙක මේ බබාගේ අදහස දැන් නැති වුණාට අනාගතයේදී එයා හිතුවා අපිට වාහනයක් තිබ්බනම් හොඳයි කියලා මේ වාහනේ කරන්නේ ලේ නිෂ්පාදනය කරනවා. එතකොට අපිට ලේ හිඟයක් තිබ්බොත් කොහිම වෙලාවක එයාගේ වාහනේ අපිට ලේ ලබා ගන්න පුළුවන්. එතකොට ඒ වාහනේ ලේ නිෂ්පාදනය කරලා ලේ ගබඩා කරලා අපිට ඕනම වෙලාවක එයාගේ වාහනේ මිනිසුන්ට ලේ දෙනවා. දැන් අපි උදාහරණයකට දැන් යුද්ධයකට එහෙම යනකොට මේ වගේ වාහනයක් තිබ්බනම් කොච්චර හොඳද නේද? අර ගොඩාක් ලේ යනකොට දැන් ලේ හොයා ගන්න බැරුව එයාගේ වාහනේ ලේ නිෂ්පාදනය කරනවා. ඒ ලේ ඒ මිනිසුන්ට දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අදහස් තමයි ඔයගලන්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ චිත්‍රයේ ඇඳලා තිබ්බේ මේක නම් ලංකාවේ බබෙක් නෙමෙයි, මේක මලේෂියාවල බබෙක් ඇඳලා තිබ්බේ.
එතකොට දැන් අපි එතකොට ඔයගලන්ගේ බලාපොරොත්තු වෙන්නේ නිකන් නෝද හතරක වාහනයක්ද නෑ අපි බලාපොරොත්තු වෙන්නේ ඔයගලන්ගේ ඕගලන්ගේ නිර්මාණයක් මොකක් හරි දැන් නැති වුණාට අනාගතයේදී අපිට දකින්න පුළුවන් දැන් අවුරුදු 100ක් විතර ඉස්සරහට ගියාම ඔයගලන්ගේ වාහනේ සමහර විට හැදෙන්න පුළුවන් අපි ඒක තාම දන්නේ නෑනේ ඒ හින්දා ඕගල හිතන විදිහට ඕගලන්ගේ අදහසක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ හසේ වාහනයක් එන්න පුළුවන් වතුර යන වාහනයක් පාරේම යන්න ඕන වාහනයක් නෙමෙයි ඊට අමතරව මිනිස්සුන්ට මොනවා හරි උදව්වක් කරන්න පුළුවන් මොනවා හරි අපේ තියෙන ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් ඕගලන්ගේ අදහසක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ අර චිත්‍රවල තිබ්බා වගේ එතකොට දැන් අපි ඒ තමයි ඕගලන් අඳින්න ඕනේ මොන වගේ වාහනයක්ද කියලා පිළිබඳ විස්තරය එතකොට දැන් ඕගොල්ලෝ චිත්‍ර අඳින්න ඕනේ A3 කොලයක A3 කොලේ ඔයගොල්ලෝ දැකලා තියෙනවද? හරි. A3 කොලයක් කියන්නේ සාමාන්‍යයෙන් A කොල A4 කොල size දෙකක. මේක තමයි A3 කොලයක් කියන්නේ. ඒතර අපි ඔයගලන්ට අද A3 කොලයක් දෙනවා. ඒතර ඔයගලන්ට ඒකේ චිත්‍ර අඳින්න පුළුවන්. එතකොට මේ A3 කොලේ චිත්‍ර ඇඳලා ඔයගලන්ට පාඨ කරන්න ඕන මාධ්‍ය පාවිච්චි කරන්න පුළුවන්. චෝක් පාවිච්චි කරන්න පුළුවන්. DSLR පාවිච්චි කරන්න පුළුවන් පාට පෙන්සල් පාවිච්චි කරන්න පුළුවන් ඕගොල්ලෝ පාඨ කරන්න පාවිච්චි කරන්න ඕන මාධ්‍යකින් ඔයගොල්ලන්ගේ චිත්‍ර පාඨ කරන්න පුළුවන් එතකොට දැන් චිත්‍ර ඇඳලා ඔයගොල්ලෝ කලින් චිත්‍රවල දැක්ක නේද සුදු පාට කොහෙවත් තිබ්බද චිත්‍රේ කාර් එකක් විතරක් ඇඳලා පසුබිමේ මුකුත් නැතුව තිබ්බද ඒක චිත්‍රයකවත් නෑ නේද එතකොට ඕගොල්ලෝ අඳිනකොට මුළු චිත්‍රයම පාඨ කරන්න ඕනේ අපිට කාර් එකක් විතරක් නෙමෙයි කාර් එකත් එක්ක ඒක පිළිබඳ තියෙන විස්තරේ පසුබිම ඇඳලා අපිට මුළු චිත්‍රම පාඨ කරලා තමයි එවන්න ඕනේ එතකොට ඊට පස්සේ දැන් එතකොට දැන් ඕගලන්ට මේ චිත්‍ර තරගයට ඇඳලාම මොනවාද ලැබෙන්නේ මොනවාද ලැබෙන්නේ කියලා කවුරුද දන්නවද මොනවාද ලැබෙන්නේ සහතිකයි තෑගි යන්න හරි ඔයගොල්ලෝ හැමෝටම ඕගොල්ලෝ හැමෝටම සහතික තෑගි ලැබෙනවා ඕගොල්ලෝ අපේ චිත්‍ර තරගයේ අන්තිම 90 දෙනාට තේරුණා දැන් අපි චිත්‍ර තරගයේ හැම වයස් කාණ්ඩෙම හොඳම 30ක් තෝරනවා චිත්‍ර 30ක් තෝරන හැම වයස් කාණ්ඩෙම එතකොට ඒ හැම වයස් කාණ්ඩෙම 30 ඇතුළත තේරුනොත් එතකොට ඕගලන්ට සහතිකයක් සහ සම්මානයක් ලැබෙනවා. එතකොට දැන් මේ තියෙන අපේ ගිය අවුරුද්දේ ජාතික සම්මාන උළෙලේ දිනපු හොඳම ඒ කියන්නේ හැම වයස් කාණ්ඩෙම 1-2 දිනපු බබාලගේ පින්තූරය තමයි මේ තියෙන්නේ. එතකොට දැන් අපි චිත්‍ර තරගයේ ඔයගොල්ලෝ මොනවා අනු දෙනාට තේරුනාම ඔයගලන්ට ඔයට ආයතනයේට මේ අපේ ජාතික සම්මාන උළෙලේ ඔයගලන්ට ආරාධනා කරනවා ඔයගලන්ටයි ඔයගලන්ගේ අම්මටයි තාත්තටයි එන්න පුළුවන් අපේ සමාගමට ඇවිල්ලා අපේ ජාත්‍යන්තර තරගයේ ඔයගලන්ට තෑගි ප්‍රදානය කරනවා. එතන මේ තියන්නේ ගිය අවුරුද්දේ චිත්‍ර. එතකොට ඊට පස්සේ දැන් අපි මේ චිත්‍ර තරගයේ ලංකාවේ පවත්වනවා. එතකොට ඒ චිත්‍ර 90 හොඳම චිත්‍ර 60 තෝරලා ඒ 60 අපි සම්මාන ලබලා එතකොට හැම වයස් කාණ්ඩෙම 1-2 තුන දෙනවානේ නේද? එතන එතන චිත්‍ර 9ක් වෙනවානේ. අපි ඒ චිත්‍ර 9 ඇතුළත් කරනවා අපේ ජාත්‍යන්තර ටොයෝටා සීනකාරී චිත්‍ර තරගයේ. එතන ජාත්‍යන්තර ටොයෝටා සීනකාරී චිත්‍ර තරගයේදී තව රටවල් 85
සහභාගී වෙනවා. එතකොට අපි වගේම තව අිතුරු රටවල් 85න්ම අපි ඒගොල්ලන්ට චිත්‍ර ලැබලා එවලා එතන එතනින් නැවතත් ඒගොල්ලෝ විනිශ්චය කරනවා. එතකොට ඒ තරමේදී එතන ඒගොල්ලන්ට චිත්‍ර 700ක් 800ක් විතර නැවත ලැබෙනවා. එතකොට ඒ චිත්‍ර 700න් ඒගොල්ලෝ හොඳම ඒ කියන්නේ ලෝකෙම හොඳම චිත්‍ර 30ක් තෝරනවා. එතන දැන් අපි ලංකාවේ පවත්වන ඊට පස්සේ ජාත්‍යන්තර දරණයේදී හොඳම චිත්‍ර 30ක් තෝරනවා. එතකොට ඒ චිත්‍ර 30ට ඕගලන්ගේ චිත්‍රයක් තේරුණොත් අන්න එතකොට ඕගලන්ට ජපාන් යන අවස්ථාවක් ලැබෙනවා. ඒ ඕගලන්ගේ අපේ ජාත්‍යන්තර තරණයේදී චිත්‍ර 30ට තේරුණ ජපානයට යන ඕගලන්ට අවස්ථාවක් ලැබෙනවා. එතකොට දැන් අපේ 2013 ඉඳලා අපේ 2013 2014 2015 2016 ඒ අවුරුදු හතරෙම අපේ ලංකාවේ බබෙක්ට යන්න අවස්ථාවක් ලැබුණා. ඒකට 2013 වසරේ අපේ රමේෂා නංගියට යන්න අවස්ථාව ලැබුණා. 2014 වසරේ සෙතුම්දි කියලා චුටි නංගිකෙනෙක්ට යන්න අවස්ථාව ලැබුණා. ඒකට 2015 අපේ අපි ටොයෝටා ලංකා සිහින කාර්ය චිත්‍ර තරඟය ලැබපු ලොකුම කීර්තිය ලංකාවෙන් බබාලා 3 දෙනෙක්ට යන්න ලැබුණා. ඒකත් ඒ බබාලගෙන් එක බබෙක් පොඩි වයස් කාණ්ඩයේ 8-15 වයස් කාණ්ඩයේ ගන්පදක්කම දිනාගත්තා. එතකොට අපි ගිය අවුරුද්දේ බබාට යන්න හම්බුණා. එතකොට දැන් ඕගොල්ලෝ ජපානයේ ගියාම ඕගලන්ට මොනවාද අත් විඳින්න පුළුවන් කියන දේ මේ වීඩියෝ එකෙන් ඕගලන්ට බලන්න පුළුවන්. Oh.
දැක්කම जात्यंतर तारंगे थी तेरु नो इतो वटा ओगलांटे इतराक ने मेक आराम बड़ा को ओगलांगे स्कूल ऐटे ओगलांगे थे माउ पियांटे इटा तलिया अपे राटटे श्रीलंका वटे की गे गे ने ना लोकु कीर्तिया तो वटा ओगल आंधी ना कोटा ये बात मातगे थी आगे ना ओगल आंधी ने ओगलांगे जात्यंतर तारंगे थी तेरु नो ते तो वटा ओगल तो ओगलांटे इतराक ने मे ओगलांगे थे माउ पियांटे इतराक ने मे स्कूल ऐटे बामन आकने लिए ओगलां अपे मुलु राटटम आडंबर केल एट दपाने अभी लंका चित्र तरंगे सहभागी लंका चित्र तरंगे दंगल चित्रेलाटकोने अपे टोट लंका आने එතකොට ටොයිට ලංකේ ආයතනයේ ඔයගලන්ට එවන්න පුළුවන් නමුත් දැන් අපි ඔයගලන්ට අපි ගැටමුලක් පවත්වන නිසා ඔයගලට චිත්‍ර ඇඳලා ඔයගලන්ගේ ගුරු මහත්ම මහත්මීන්ට බාර දෙන්න පුළුවන් ඔයගලන්ගේ චිත්‍ර බාර. එතකොට අපි ඒ හරහා අපි අපේ මේ ටොයිට ලංකා ආයතනයට ගෙන්න ගන්නවා. ඊට අමතරව දැන් අද බබාලා අපි ඔයගලන්ට කොලයක් දෙනවා. मगे विस्तरी अवसान फैमिलेगा කොළ දීලා ඊට පස්සේ ඕගලංග බබාලා වෙනම තැනකට අපි අරන් යනවා ඕගලන්ට චිත්‍ර දින්න අපි වෙලා දෙනවා. එතකොට අදම ඕගලන්ට හදිස්සියේ චිත්‍ර ඉවර කරලා අපිට දෙන්න අවශ්‍යමනහ නැහැ. ඕගලෝ ඕගලන්ගේ අද අපිට දෙන්න පුළුවන් නම් හොඳයි. දෙන්න බැරි වුණොත් ඕගලන්ට චිත්‍රේ ගෙදර ගිහිල්ලා ඉවර කරලා ඕගලන්ගේ ගුරු මහත්මා මහත්මීට බාර දෙන්න අපි එතන චිත්‍රේ එන්නේ හරහා ලබා ගන්නවා. හරිද? दकिन वाहन कौरुत्मा अभी असासी स्तुति